දෙමව්පියනි, ආදරණීය ගුරුවරුනි, අද අපි ශිෂ්‍යත් විභාගයට අදාළ සුවිශේෂ කරුණක් කතා කරන්නේ. ඇයි දක්ෂ ළමයි ශිෂ්‍යත් විභාගයේදී අඩු ලකුණු ගන්නෙ? අපි ඉලක්ක කරන මට්ටම් කරා ළඟා නොවෙන්නේ. මේ පිළිබඳව අපි දැඩිව අවධානය යොමු කරන්න ඕනේ. මොකද අති දක්ෂ ළමයි, බොහෝ හැකියා තියෙන ළමයි අපිට පේනවා පන්ති කාමරයේදී බොහෝ ඉහළ සාමාර්ථ්‍යයන් නැත්නම් ලකුණු ලබා ගන්නා දරුවන් ශිෂ්‍යත් විභාගයේදී අවසානයේ ප්‍රතිඵල හවාම අපිට හාත්පසින් වෙනස් ප්‍රතිඵලයක් දකින්න අවස්ථා තියෙනවා. සෑම පන්ති කාමරයකම එහෙම එක ළමෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට ඇයි එහෙම වුනේ? එතකොට ඒ පිළිබඳව අපේ සුවිශේෂ අවධානය යොමු කරන්න ඕන. මේක ගුරුවරුන්ට සමහරලාට අදාහ ගන්න බෑ, දෙමව්පියන්ටත් අදාහ ගන්න බෑ. අපේ ළමයි මෙච්චර දක්ෂයි, මෙච්චර මෙහෙම කෙරුවා, නමුත් විභාගයේදී ලකුණු අඩුයි. එතකොට බොහෝ වෙලාවට තේරුම් ගන්න දෙමව්පියනි, ළමෙක් විභාගයක මුහුණ දීමේදී ඇතිවෙනවා මේ ඇන්සයිටි තත්ත්වයක්, කාංසාව. මේ ලෝකෙ ඉන්න හැමෝම ජීවිතේ මොනම අවස්ථාවක හෝ ඇන්සයිටි තියෙනවා, කාංසාත්මක තත්ත්වයන් තියෙනවා. ඒක සරල මානසික ගැටලුවක්. ඒක ගැටලුවක් වෙන්නේ ඒක ජීවිතයට තර්ජනයක් වුණොත්. මේ සරල මානසික ගැටලුවේදී තියෙන தත්ත්වය තමයි ඉදිරියේදී ඇතිවන தත්ත්වයට මොහොන දීමට මානසිකව ඇතිවන අවිනිශ්චිතභාවය. ඒක තමයි ඇන්සයිටි කියන්නේ, කාංසාව කියලා අපි සිංහලෙන් කියනවා. මේ කාංසාව ගොඩක් එක එක කාංසා තියෙනවා. එකක් තියෙනවා ජෙනරල් ඇන්සයිටි, සාමාන්‍ය කාංසාව. එකක් තියෙනවා ෆෝබික් ඇන්සයිටි, මේ විවිධ බයවීම්, භීතිකාව ආශ්‍රිත කාංසාව. තවත් තියෙනවා ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් කියලා. ඒ කියන්නේ ග්‍රස්තිය අනිවාර්ය අක්‍රමතා, සැකය, එකම දේ නැවත කිරීම, කවුන්ටින්, යද්දොරේ යතුරු බැලුවද කියලා අපි බලනවා, සෝදනවා, විවිධ සැකයන්. එතකොට තව එකක් තියෙනවා පැනික්. පැනික් කියන්නේ එකපාර්ට සන්ත්‍රාස කාංසාව කියලා මම ඒකට නමක් සිංහලෙන් යෝජනා කරලා තිනවා. ඒ කියන්නේ එකපාර්ට බයක් දැනෙනවා, ඊට පස්සේ නෝමල් වෙනවා. ඊගාවට PTSD කියන එක, පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස්. ඒ කියන්නේ ව්‍යසනයකින් පැසිය ඇතිවන පීඩාවන්. මේ ඔක්කොම කාංසාත්මක තත්ත්වයන්. එතකොට මේ කාංසාත්මක තත්ත්වයට අපි මුහුණ දීම සඳහා මානසික පරිසරය විශේෂයෙන් ගොඩනගන්න ඕන. එතකොට මේ ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගෙන නම් ප්‍රයිමරි එඩුකේෂන් ගැන හැමෝම හිතන්නේ, දෙමව්පියෝ හිතන්නේ, ගුරුවරු හිතන්නේ. ඒ තුළ ළමයට ලොකු වාසියක් වෙන්නේ නැහැ. අපි ළමයට මේ ශිෂ්‍යත්වයේ ගොඩාක් වෙලාට පිළිබඳව ලොකු තියෙන විවේචන මේකයි. එතකොට මේ විභාගය තුලින් ළමයි ගොඩ නැගෙනවා. ළමයි අපි ගත්තොත් එහෙම 100ක් ගත්තොත් එහෙම ළමයි 25ක් විතර කියන මම ගොඩක් විභාගයකට කැමැත්තෙන් යන්නේ. ගොඩක් සතුටි. එහෙනම් ළමයිගේ ගොඩාක් ලොකු දැනුමක් එකතු වෙනවා. ඒක අපි පිළිගත යුතුයි. නමුත් මේක රේස් එකක්. මේක තරගයක්. මේ තරගයේ ළමයිගේ මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයිගේ මනස තාම මේ හරිම සුන්දර මනසක් තියෙන්නේ. මේ මනසට ලොකු පීඩා දරා ගන්න බෑ. ඒ හින්දා තමයි මනසේ WHO නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන මනසේ සිම්බල් එක සමනලයා. සමලේ කියන්නේ හරි සුන්දර ලස්සන සතෙක්. හැබැයි පොඩි දෙයක් ඇති විනාශ වෙන්න මේ නිදහසේ පියාසර කරන සමනලේ වගේ තමයි ළමයිගේ ජීවිත. ඒතකොට ඒවා මේ විවිධ ලොකු පීඩාවන් ඔස්සේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව දුන්නොත් එහෙම අපහසුයි. මොකද ඒගොල්ලෝ තුනේ පන්ති ඉඳන්ම මේ ඉලක්කයට රේස් එක යන්නේ. ඒකයි ඒගොල්ලන්ගේ ජීවිතය එතනින් නැවතිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ළමා කාලය උදුරාගෙන තියෙන්නේ. ළමා කාලයක් උදුරගත්තොත් තරුණ කාලයක් ගැන හිතන්න බෑ. තරුණ කාලේ නොයෙක් ප්‍රබල ගැටලු ඇති වෙනවා. විශේෂයෙන් ඇති වෙන සැකය, ප්‍රචණ්ඩත්වය, විවිධ ග්‍රස්තීය තත්ත්වයන්, ඊගාට විවිධ බය, මානසික ගැටලු හිතා ගන්න බැරි තරම් හැම පුජ්‍යලයකටම එන්න පුළුවන් මේ ළමා කාලය නිවැරදිව ගොඩනැගුණ නැත්නම්. ඉතින් ඒකයි අපි ගත්තොත් එහෙම ශිෂ්‍යත්ව විභාගයට අදාළව ළමයා ගොඩනැගෙනකොට මේ අන්තිමට ඒ කියන්නේ පීඩාව දුන්නොත් අර ස්ට්‍රෙස් එක ඇවිල්ලා ලොකු ලකුණු වෙන්නේ නැහැ. ඉතින් ළමයාට මේ හුරු කරන්න ඕන නිදහසේ තමන්ගේ දේවල් ගොඩනගා ගන්න, අධ්‍යාපනය ලබන්න, ඒ අවශ්‍ය දේ ගොඩනගන්න. ඒ පුහුණු වීම අවශ්‍යයි. ශිෂ්‍යත් විභාගයක් තියෙනවා නම් පුහුණු වීම අවශ්‍යයි. ඒක ළමයා සතුටින් කරන්න ඕන. නිදහසේ නිදහස් චින්තනය අවදි කරමින් කළ යුතු දෙයක්. ඒක පීඩාවෙන් කරනකොට තමයි විභාගයේදී ඇතැම් ළමයිට අර ස්ට්‍රෙස් එක එන්නේ. ඒ ස්ට්‍රෙස් එක තමයි ඇන්සයිටි කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ට්‍රෙස් කියලා කියන්නේ මේ බාහිරෙන් එන පීඩා හින්දා අභ්‍යන්තරයේ දෙදරා යාම. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකේදී වෙන්නේ පීඩනයක් එනවා. ඒ පීඩනයට ශරීරය දරා ගන්න බැහැ. එතකොට දෙයක් කරන්න බෑ. ඇන්සයිටි එකේදී වෙන්නේ ඉදිරියේදී වෙන තත්ත්වයන්ට මුහුණ දීමට
මේ දරුවාගේ අවිනිශ්චිතයි. මේ දෙක එකතු වුණාම ලොකු ගැටලු ටිකක් තමයි ළමයාට එන්නේ. ඉතින් ළමයාට අපි මේ දරුවාට මේ ස්ට්‍රෙස් පරිසරය සහ ඇන්සයිටි කියන තත්ත්වය ඇති නොවන විදිහට ඉන්වයර්මන්ට් එක නැත්තම් පරිසරය ගොඩනගන්න ඕනේ. පාසල සකස් වෙන්න ඕනේ, නිවස සකස් වෙන්න ඕන. ඒකදි ආදරය, කරුණාව, ඒකදි අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි සොෆ්ට් ස්කිල්. ඒ කියන්නේ මෘදු කුසලතා, ඒ කියන්නේ මානුෂීය බව, දරුවට ආදරය, ස්නේහය, ආරක්ෂාව, සමවයස් කණ්ඩායම් එක විනෝදයෙන් වැඩ කරන්න, නිර්මාණශීලී බව මතුවෙන්න, ළමයාගේ පරිකල්පනය නිකන් වියුක්තව හිතන්න, ළමයාට අවශ්‍ය පහසුකම් මඟ පෙන්වීම් තියෙන්න ඕන. එහෙම වුණොත් එහෙම දරුවා ඉතාම පහසුවෙන් බොහොම සතුටෙන් ශිෂ්‍යත්වයේ ලියයි. එයා සතුටෙන් නම් ශිෂ්‍යත්වයේ ලියන්නේ එයාට ලකුණු අඩු වෙන්නේ නැහැ. අපි දන්නවා ළමයිගෙන් වැඩි ප්‍රමාණ 75%කට වඩා අපේක්ෂිත ලකුණ යන්නේ නැහැ ශිෂ්‍යත්වයේදී. මොකද පළවෙනි ගිය ගමන් ඒගොල්ලන්ට ස්ට්‍රෙස් වෙනවා. ඒ ස්ට්‍රෙස් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා, දාඩිය දානවා, මට මේ තත්ත්වෙට මුහුණ දෙන්න බැරි වෙයි කියලා හිතනවා. ලොකු අපහසු තියෙනවා. ඉතින් ගොඩාක් පළවෙනියට ලියන ප්‍රශ්න වලට උත්තර වරදින්න ඉඩ තියෙනවා. එයා කලබලෙන් තියෙන්නේ ගන්නවා. කලබලෙන් ගන්නකොට මොලේ කම්පන යන්නේ බීටා. ඒ කියන්නේ මොලේ කම්මලක් වගේ අවුල්, නොසන්සුන්. එතකොට එයා ගන්න සියලුම දේවල් අසාර්ථක වෙන්න පුළුවන්. ඕනි මේක ක්‍රීඩාවකදී මේක හොඳටම පේනවා. අති දක්ෂ ක්‍රීඩකයෝ අපි දන්නවා එක පන්දුවෙන් අවුට් වෙනවා. එතකොට එයාගේ මොලේ, කියන්නේ මානසික සූදානම නැත්තම් කොච්චර දක්ෂ වුණත් කායික සූදානමේදී සාර්ථක වෙන්නේ නැහැ. එතකොට පළවෙනි එක දැඩි ආත්ම විශ්වාසයත් එක්ක ගොඩ නැගෙන මානසික සූදානම තියෙන්න ඕන. මේක ප්‍රබලවම ඉන්නේ අධ්‍යාපනයේදී. එතකොට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකදී ළමයට අපි හුරු කරන්න ඕන ඒ නිදහස දීලා බොහොම රිලැක්ස් විදිහට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, පිළිතුරු ලියන්න, ඒක තමයි අපි ගොඩනගන්න ඕනේ. එහෙම ගොඩනගන්නේ නැතුව අපි පුතේ විභාගෙ මෙහෙමයි, මේක හරිම මෙහෙමයි, එක එක දේශන තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා, ළමයට මේ මොලේ නිකන් විකාර වෙනවා, එක එක දේවල් ගොඩාක් කියලා ටීචර් කියනවා, පේපරේ අංක ලිව්වද බලන්න කියනවා, මේ ටික මේ විදිහට ගොඩනගන්න කියන ගොඩාක් දේවල් කියනවා. ඊගාට දේශකයෝ ඇවිල්ලා විවිධ දේවල් කියනවා. මේවා හොඳ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. නමුත් මේක ළමයා සමහරවිට ග්‍රහණය කරගන්නේ හොඳට නෙමෙයි, තව තවත් පීඩාවට. එතකොට ඒකෙන් ලොකු හානියක් ළමයට එනවා. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල වෙන්නේ නැහැ. ඉතින් මොකද එයාගේ ගොඩාක් දේවල් එයාට ඒ තුනේ ආත්ම විශ්වාසයෙන්, ඒ සැහැල්ලුවෙන්, ගෙදදලියපු සැහැල්ලුවෙන්, පාසලේදී තියපු සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන්න බෑ. ගොඩක් ළමයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකයි අපි ගොඩාක් වෙලාට කරන්න ඕනේ රිලැක්ස් වෙන්න දෙන්න, සතුටෙන් ලියන්න. ඒකයි විභාගයේ විදිහට මුලින් අපිට යම් සූදානමක් කරන්න පුළුවන් නම් ළමයිව ඒ විදිහටම පේපර් එකක් දීලා හොඳට ඇඳගලා වාඩි වෙලා උත්තර ලියන්න, ඒ වගේ පහක් හයක් අපිට ඇක්ටිවිටි දෙන්න පුළුවන් නම් ළමයි යම්කිසි ඒ විදිහට සූදානම් වෙනවා. ඉතින් අපිට පෙර සූදානම වැදගත් වෙනවා හැමදේම. ඉතින් දරුවන්ගේ ඊගාට මානසික නිදහස අපි කියනවා රිලැක්ස් වෙන එක කියලා. ඊගාට ළමයිගේ ලෝකෙට බැහැලා ළමයාව තේරුම් ගන්න එක, ළමයිට බොහොම සතුටු හිතෙන පරිසරයක් ගොඩනගෙන එක. අපි පන්ති කාමරේ ගත්තත් ස්ට්‍රෙස් නැති පරිසරයක් නම් ඒ පන්ති කාමරේ තින්නේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඊගාට ගෙදර ඇතිවන ගොඩාක් බඩුමුට්ටු තියෙනවා නම් හැම තැනම ළමයා කාමරේ ඇඳේ හැමතේම තියෙනවා නම් ළමයාට හොඳ ඉගෙනුමක් වෙන්නේ නැහැ. ළමයාගේ මොලේ අවුල් වෙනවා. අර කම්පන යන්නේ ගොඩාක් ඉහළ රේන්ජ් එකක. එතකොට එයා බීටා ලෙවල්, ඒ කියන්නේ සංසුන් නැහැ මොලේ. එතකොට එයාගේ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි දෙමව්පියනි, ගුරුවරනි, ළමයි ශිෂ්‍යත් විභාගයට වෙදී තින්න ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක කරනවා. මෙහිදී ළමයි ගොඩාක් පීඩාවට පත් වෙනවා. ඒ පීඩාවට පත් වෙන ප්‍රධානම හේතුව ළමයි නෙමෙයි, අපේ බොහෝ වෙලාවට අපි ගන්න ක්‍රියාමාර්ග, අපි කටයුතු කරන ආකාරය. ඒකයි අපි මේ ගැන දැඩිව අවධානය යොමු කරන්න ඕන. දෙමව්පියනි, ගුරුවරනි, අපි දරුවන්ගේ ලෝකෙට බහිමු. දරුවන් ඉගෙන ගන්නා රටාවල් තේරුම් ගනිමු. ඒ අනුව දරුවන්ට ඉතාම සුවපහසු, විනෝදජනක, ස්ට්‍රෙස් නැති විදිහට දරුවන්ට ඉගෙනුම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න, සාමූහිකව ඉගෙනුම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න අපි අවස්ථාව සැලසුමු. එතකොට දරුවන් හොඳින් ඉගෙන ගනීවි. එතකොට දරුවන් හොඳ දේවල් ඉගෙන ගනීවි. දරුවන් යහපත් සතුටෙන් විභාගවලට මුහුණ දේවි. ඒ සඳහා පරිසරය, මඟ පෙන්වීම, සැලසීම, ගුරුවරුනි, ඔබ කළ යුතු දෙයක්. දෙමව්පියනි, ඔබ මේ ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. එහෙම වුණොත් දරුවෝ මීට වඩා ගොඩාක් සාර්ථක වේවි.